පල්ලංක විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මහානුභාව ඇති දෙව්දුව, ඔය ආසනය ශ්‍රේෂ්ඨ එකක්. මැණික් වලින් රත්තරන් වලින් සරසලා තියෙනවා. සුවඳ මල් පුරවලා තියෙනවා. මේක උදාර වූ යහනක්. ඉතින් මේ යහනේ ඉඳගෙන ඔබ එක එක විදියෙ ඊර්ති ප්‍රතිහාරය දක්වනවා. ඔබව වට කරගත්තු මේ අප්සරාවන් නටනවා, සින්දු කියනවා, ඔබව සතුටු කරවනවා. ඔබ මහත් ආනුභාව ඇති දිව්‍ය වූ අධිපති බව දරනවා. මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වගේ පිනක්ද කළේ? මොන වගේ පිනකින්ද මෙතරම් ආනුභාවයෙන් දිලෙන්නේ? ඔබේ ශරීරයේ එළියෙන් හැම දිශාවක්ම බබලෙනවා. මිනිස් ලෝකයේ මං හිටියේ මනුස්ස දුවක් වෙලා. මං හරි ධනවත් පවුලක ලේලියක් වුණා. මගේ ස්වාමියා ක්‍රෝධ කරන්නේ නෑ. ඉතින් මං එයාට කීකරු වෙලා හිටියා. අප්‍රමාදීව උපෝස්ත සිල් ආරක්ෂා කළා. මිනිස් ලෝකයේ හිටිය මං යෝන් වියේදිම පතිවත රකින්න කෙනෙක් වුණා. මං පහන් සිතින්මයි මගේ සැමියා සතුටු වෙන හැටියට ජීවත් වුනේ. දිවා රාත්‍රී දෙකේම මං හැසිරුනේ හිතේ සතුට ඇති වෙන විදියටයි. මං ඉස්සර හිටියන්ම සිල්වත් කෙනෙක්. මං හිටියේ සතුන් මැරීමෙන් වෙන් වෙලයි. ඒ වගේම මං හෙරක් නොවේයි. පිරිසිදු කායික ක්‍රියා තිබුණා. පිරිසිදු විදියට බඹසර රැක්කා. මත්පැන් බිව්වේ නෑ. බොරු කිව්වේ නෑ. මං සිල්පද සම්පූර්ණ කරමින් හිටිය කෙනෙක්. චාතුද්දසී දවසට, පුන් පොහෝ දවසට, අටවන පොහොයට, පාටිහාරීය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කරගත්තේ පහන් සිතින්මයි. උපෝසත සිල් රකින්නකොට හිතට හරීම ප්‍රීතියක් දැනෙනවා. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සැප විපාක ලබා දෙනවා. මං ඒ කුසලය සමාදන් වුණා. ස්වාමියාටත් යහපත සැලසෙන විදියටයි කීකරුව ජීවත් වුනේ. මං ඉතින් ඉස්සර ඉඳන් සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් නෙව. මං මිනිස් ලෝකෙදි මරණින් මත්තේ විශේෂ භාගී වෙන ඔය වගේ පින්කම් තමයි කරගත්තේ. කය බිඳී මැරුණට පස්සේ සුගතයෙහි ඉපදිලා මේ දෙව්ලොව ප්‍රධානත්වයට පත් වුණා. මේ මනෝරම්‍ය වූ උතුම් දිව්‍ය ප්‍රාසාදයන් හරිම සුන්දරයි. අප්සරාවන් ගොඩක් පිරිවරාගෙනයි ඉන්නේ. ශරීරාලෝකයේ විහිදෙන මාව දෙවිවරු සතුටු කරනවා. මං මේ පැමිණුණේ දීර්ඝායුෂ ඇති දිව්‍ය විමානයකටයි.